Rampoco nindiana gena enne malmada vita unico e doyanne. Mammy beautiful chitrasiyalwa. Vidde pandurata wedune ela denata kiwalu. Mokadda kiwwe kohada yanne? Ah, ei obutuma magin nimi dewe. Man hitu sindima magin prashne ehuwa kiyala. Mammy beautiful chitrasiyalwa. Ettada? ब्यूटी कल्चर को ब्यूटी कल्चर पंथी अडी अंगल वेला वरक ऊन को मगे देवियो मोनवाजने मोनवा दे दीप सिखावियोड़ मिधुला वर्जन बेरी मम ने विरुद्ध गौरव मैं पुरोहित इत्ताई कोण दे इन्ना अंधेरा टक या पंग ओहम दिगटो मैं इत्ताई क्या का करोगे ने अंडर किया ला एक मारे बेटकनी मम्मे देखता मैं सेव का पक्षे स्ट्राइक है कटा स्वामी पक्षे आया उदाउ करने वा स्ट्राइक का करोगे ने अंडर निगरा मारा नहीं वांडने मैं बंग ओ आगे इत्ताई कोल्टा मटा अनुकंपा इते ने वा තමුන් කවුද ජීවත් වෙන්නේ කොහමද කියලා යථාබෝධයක් නැතුව ඉත්තයි කරන අය ගැන මට අනුකම්පයි වන් එහෙනම් මම පණිවිඩය කියනවා ඔව් ඔව් පණිවිඩය කියපන් ආ තව පණිවිඩයක් තියෙනවා එකක් කියහන් ආ එහෙමයි ඒ මොකද්ද මේ නරේන්ද්‍රයන්නේ ඔ ඇති තරම් දවසක් ඉත්තයි කරලා බෑ කියලා හිතච්ච දවසක ගෙනාපු රෙදි දෙකක් ටංක පෙට්ටිය දාගෙන හිටපු දිහාවටම යන්න කියපන් ඉත්තයි කරපු කිසි කෙනෙක් ආයේ මේ පැත්ත පලාතේ වද්දගන්නේ නෑ කියලාත් කියපන් මොකද अंतर्जली वर्जने ना नरेंद्र।
සුරනරේන්ද්‍රයන්නේ මාර වැඩි කියන්නේ අර දැන්වීම පේන්නවා විතරයි අර ස්ට්‍රයික් එක ලොන්ත පෝල් ගහුණනේ ඕ සුරනරේන්ද්‍රයන්නේ මොකද කකුලා මේ ආරංචි අක්කාව විශ්වාසදායක ගොවිලෙක්ගෙන් ආන් මොකක්ද ආරංචිය අපේ ගිනිගම් ප්‍රාන්තේ මායි මේ කඳවුරු බැඳගෙන සතුරු සේනාවක් ඉන්නවලු අපිට වින කටින්ට බලාගෙන ආන් හා මගේ ප්‍රාන්තේට වින කටින්ද එහෙමයි ඒවා කොහෙද ගම් කන්ද දැන් යනවා කලව කඩු ගන්නට තරහවසර පුරාහිත බෝ දන්නවද අපිට විරුද්ධව සතුරු සේනාවක් කැල්ලි ගහනවා බව නෑ කවුද කියන්නේ බෝ දන්නේ බෝ මෙලෝ දෙයක් දන්නේ නිකන් බඩගිල ගිල ඉන්නවා විතරයි දැන් ගනින් කඩුව දැන් යනවා සතුරන්ව කඩු ගන්නට නරේන්ද්‍රයන්නේ ඈ සාමාන්‍යයෙන් පුරෝහිතය යන්නේ නෑනේ ඔය වගේ කුණු වලි වලට නේද ඇයි බෝ මෙතන මාලිගයට වෙලා කකා බිබි කේක් ගෙඩිය වගේ තියාගන්න තෝනේ ගන් කඩුව කිව්වේ එහෙමයි මේ ගන්නවා මේ ගන්න පුරෝහිත එහෙමයි ඊට කලින් ගනින් මගේ පෙතර පෙත්ත මේ පෙතර පෙත්ත කොහ ගනින් සීනි පෙත්ත මේ සීනි පෙත්ත ඔය පෙන්රා දීන්නේ අහනකො කොබල කොලෙස්ටරෝල් පෙත්ත හනි අම්මේ මේ තියෙන්නේ දෙයියනේ කොහේ එතකොට ගැට්ටයි දිස්සෝට මොන පෙත්ත මේ මං කියන්නේ දනරේන්ද්‍රයන්නේ ඔබතුමා යුද්ධෙට යන්න ඕනේ ඉස්පිරිතාලේ ගිහින් ඇඩ්මිට් වෙන්න හරිද මං පණිවිඩයක් අරින්නම් හතුරන්ට දැම්බේ කණීප නැහැ කියලා එච්චර අයියෝ එහෙමද එහෙමයි එහෙමනම් ඒව වයින්ඩයක් අරහංකෝ හරි 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 ඔබතුමා ඔය වස්තරේ ඇඳගෙන මෙතනින් ඇඟිලන්නකෝ සිංහසනෙන් ඕ හරමක් ගැලවිලා එන්නද මං ගේදී පාරට ඒකනේ ඉන්න කොහොම වෙනකොට කොහොම පිසර නැගිනවනේ මේ ඔහොම කලබල වෙලා බේනරේන්ද්‍රයන්නේ කඩුව අරන් පැනලා ඊගාවට ඩෙඩ් බොඩිය තර අපිට ගේන්න වෙන්නේ තේරුණාද කොහොම නිමි ඔළුවෙන් ගහන්න ඕන අන්න එකයි මං කියන්නේ ඔළුවෙන් ගහන්න අපි මෙහෙම කරමු කොහමද දැනට ඔය ස්ට්‍රයික් කරපු දේවින්නාංශේලා ටික ටිකක් එක්කගෙන යනවා කියලා කොලේ වහලා යවමු හතුරු සේනාව ඉන්න බෝඩරේට එතකොට හතුරු යාලව අල්ලගනිනේ බං ඒක තමයි වෙන්න ඕනේ ඊට පස්සේ මේ සමයන් බීතවල ටික දැක්කට පස්සේ උන් රටවල් ඇලිල්ල පැත්තකට දාලා ආයුධ වීසි කළා මේ මල සමයන් බීතත් එක්ක ජෝගි නටන්න ගනි ඊට පස්සේ අපි පැනලා ගහමු සුන්නත් දූලි වෙන්න ඔව් විස්මිත අයිඩියා විස්මිත අයිඩියා බොල ඒක තමයි පුරෝහිත ඥානේ කියන්නේ ඔ දැන් බැරි වෙලා අක්කත් අපේ විලම්බෑසියෝ ටික හතුරන්ට එකතු වෙලා අපේ රහස් ඔක්කොම උන්ට දීලා අපිව පාවලා දුන්නෝ කාරිය ඒක නම් ඉතින් අනිවා ගිය ගමන් මේ කියලා කරන්නේ ඒ ටික තමයි ඒකට අපි මෙහෙම ගමු ඔව් අපි කියමු මෙයාලට ගිහින් හතුරන්ව වශී කරගෙන වෙනත් පැත්තකට යන්න කියලා ඊට පස්සේ කොටු කරලා ගහමු දිනුවට පස්සේ උදව් කරපු දෙවින්නාන්සේලාට ගම්වරේ දෙනවා කියමු එහෙම කොහමද දෙන්නේ බං මගේ අන්ලිමිටඩ් තප්පුරේ දැනට ඉන්න දෙවින්නාන්සේලාගේ ඉස්තෙන්ත ගනුව උන්ට ගම්වරේ දුන්නොත් ඔබටයි මටයි ඉන්න වෙන්නේ පාමංකඩ පැත්තේ පෙට්ටි කඩේක තමයි බොල ඒකත් හැබෑව තමයි අනේ අම්මෝ මේ නරේන්ද්‍රයනේ ඔන්න පෙතර පෙත මලක් දෙනවා දිල් අපනා ඔර පීත පරායේ අරපානීමේ ආගලගායේ දිල් අපනා හරි කරනා අදනම් සුරනරේන්ද්‍රය පුල් ආදලෙකේ ඉන්නේ තාච්චි රත් වෙච්ච වෙලාවේ විතර ආප්පෙම දාගන්න ඕනේ සුරනරේන්ද්‍රයා නනි සමාවෙන්න ඕනේ සින්දුවට බාධා කළාද මේ ඔහොමම සින්දුව කියන ගමන්ම මෙන්න මේ ලිපි වලටත් අස්සන ගහලා දාන්නකෝ ඕ ගනින් බලන්න ලිපි මොනවද කියලා අයියෝ මොනව බලන්නද මේ සාමාන්‍ය 2.5 ලිපි ලේකන මෙව්වා මාලිගාවත්තේ නිදි කුඹ ගැලෙව්වට ගෙවීම් වවුචරය එතනින් ගිහම කිරමන තල දෙකක් පීරි ගෑමට ගෙවීම් වවුචරය එතනින් ගිහම මාලිගාවේ වතුර බොන
ලිඳේ බාල්දිය ලිඳට වැටිලා ඒක ගන්න ගොබිලෙක් බස්සපු එකද ගෙවීම් වවුචරය ඌතම නිකන් සිල්ලර වවුචර ඕ ආ එතකොට ඔය කහපාට ගොලේ මොකද්ද ඈ කහපාට ගොලේ මේක ඕ මේක මේ තප්පුරේ දේවින්නාංශ කෙනෙකුට අඹුල් පේර කන්න ඕන වෙලා ගෙන්නගත්තු එකද ගෙවීම් වවුචරය දේවින්නාංශලට අඹුල් පේර ඕනනම් ඇතිපදං කන්න මගුල්ලු යනේ අඹුල් පේර තියෙනවනේ අහවල් එහෙකටද සල්ලි දීලා එවුවා ගෙන්නගත්තේ අයියෝ දොළ දුකේ හැටි එහෙම තමයි මචං අනේ සෝරි සෝරි තප්පුරේ තප්පුලෙනි ජීවිත හැදිලා තියෙන්නේ පාරේ දූවිල්ල වැදිලා තියෙන නාවර පෙරාගත්ත වෙලෙන්දෙක්ගේ කිලුටු අතින් අල්ලලා දෙන අඹුල් පේර කන දොළ දුකක් අන්නේකනි ඒකනම් දුකක් නෙමේ පූර්වේ පව පවකුත් නෙමේ ඒ කියන්නේ තනි කර අපායක් නේ මොන ගැනද තප්පුලෙනි ගැනි කට කට දෙයි කියපන් ඔව් 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 දෙවි දෙවි වෙන නැත්තං ඉතින් ආ මොනද බල කට ඇතුලේ තියාගෙන කියන්නේ කියන දේක් ඇහෙන්න කීකෝ කියන්න තියෙන જાති ඇහෙන්න කිව්වොත් ඔබතුමා ඉන්නේ නෑ ඕ ඈ මොකද්ද කිව්වේ නෑ නෑ මොකුත් නෑ අර කී කී හිටපු සින්දුව මරු කිව්වා ඒක ආපහු කියන්නේ කොහොමද සයි හේ දරිද හේ තයි ඉතනා හේ මුසකිල් දුනියා වලෝ කි හේනා හේ මුසකිල් හම් කේ මාරේ පුකාරේ කිසී ගම් හම් කේ බිජුඩා හමාරා හේ ඡායා ඇති 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 නවත්තං කෝගණින් ඔය වවුචර ටික හරි 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 පතගාන අස්සන් ටික ගහගෙන ගහගෙන යන්න ආව් එතකොට පුළුවන්නේ මේ කොලගොන්න මැද්දට තියලා තියෙන උඹේ අනිත් යටිමඩි ගැහිලි වවුතර වලට නිකම් අස්සන තියාගන්න නේද කොරවන්න හා මෙහෙදි කිව්වේ අවසර සුරන් නරේන්ද්‍රයන්නනි මොකද ගාන්නරුව කුකුලෝ ඒ මම්මේ ආව් මම්මේ මේ මම්මේ මොකද්ද එක්ක ඕන්නේ මං යනවා ඕ ආවිදින් ආවිදින් මොකද්ද දැන් ඕනේ නැත්තේ නෑ ඕනේ ආ ඒ උනාට කොන්නේ ඕ ආ වට ඕනේ නැත්නම් ඉතින් මට විතර මොකටද ඈ ඕක දැනගත්තා කියලා ඇති වැඩක් ඇද මට ඕනේ නැහැ කියන්න එපා යම නෑ ඇත්ත වශයෙන්ම මේකයි ඈ පයි පයි ඕනේ 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 නෑ නෑ ඒක නෙවෙයි මේ වෙන එක වෙන මොකද්ද මේ පොඩි ලෝන් බාරක් ඕන කරලා තියෙනවා ලෝන් කොහේ තියෙන ලෝන්ද බං මේ භාණ්ඩාගාරේ ලෙල්ලටම හිඳිලා තියෙන වෙලාවේ මොන ලෝන්ද මොකෝ ඒක කියලා ඔබතුමා මගේ දිහා බැලුවේ මං භාණ්ඩාගාරේ ලෙල්ලට හින්දුවේ නෑ නෑ උඹ හින්දුවේ නෑ උඹ කලේ තනින් තනින් කඳ පණුව කනෝ වගේ ලස්ස දෙක තුන ඇද්දක විතරනේ බොරු වවුචර් හදාගෙන ඇවිල්ලා මොකද්ද බොරු වවුචර් මොකද බොරු වවුචර් මොකද නැත්තේ දැන් මෙතනම තියෙනවා මාලිගා වත්තේ ළිඳට බාල්දිය වැටිලා ඒක ගන්න වෘත්තීය කිවිදුන් කාරයක් ගෙන්නලා කහවණු 4000ක් ගෙවලා බාල්දිය ගොඩ ගත්තා කියලා මේ වවුචරි මේ බලහ උවිති ගන්නෙපෙ නේතු රෑනි බොල පුරු පණුව එහෙමයි ළිඳකට බාල්දියක් වැටුනහම කටුකම්බි පොටවල් 3-4ක් නැංගුරම වගේ හිටින්න අඹරලා ලනුවක ගැට ගහලා ළිඳේ අඩියට බස්සලා එහාට මෙහාට කරකවලා පටලවලා බාල්දිය ගන්නවා මිසක්ක කිමිදුන් කාර්යෝ ගෙන්නන රටක් තියෙනවද බාල්දිය හිටතර වෙන්නම් ඈ අනික ලං කහවණු 4000ක් දෙනකොට අලුතින් වතුර බොන ළිඳක් කපලා අලුතින් කඹයකුයි බාල්දියකුයි ගේන්න තිබ්බ බොල එහෙම කටුකම්බි අඹරවලා ලනුවක් දාලා තමයි බාල්දි ගත්තේ එහෙනම් මොකටද මේ කිමිදුන් කාර්යෝ ගෙන්නලා කහවණු 4000ක් ගෙවලා තියෙන්නේ එහෙම තමයි ඉතින් මාලිගාවල වෙන්නේ ආ සාමාන්‍ය ගෙදරක කෙහෙල් ගෙඩියක් කෑවා කිව්වට මාලිගාවේ කියන්නේ රබකන් අනුභව කළා කියලානේ ඉතින් එහෙම තමයි ඔබතුමත් මේ පූජිත ජොබ කරලා තියෙනවනේ නැත්නම් අහන්නේ ආ මේ ඉතුරන් නරේන්ද්‍රයන්නනි මොකද බල මේ මං ආපු කාරණාවන් මොකද්ද අර ලොම් පාර මේකගේ ලොම් කතාව යට ගන්න ඇදුවට හරි ගියේම නෑනේ මොකද්ද ලොම් පාරක් ගැන කිව්වේ ලොම් පාර වලින් යන්නේ මොකටද බං ෂෝට් කට් වලින් දාලා යමන් කොයි වරනේ අප්පයි ලොම් පාරක් කිව්වේ මේ පොඩි නයක් පොඩි නයක් ආ මේ නයක් ඉතින් මොකද මොකද උඹ අපිට මේ ණය දෙන්න හිතුවේ මොකද කියන්කො අයියෝ ඈ මම ණයට දෙන්න නෙවෙයි යන් එහෙනම් මට ණයට ගන්නයි ඕන කරලා තියෙන්නේ
මොකද්ද දැන් ඔබට ණය ඕන කරලා තියෙන කැටගරිය? ඈ ගුගුලෝ සවානි ණයද? මොකක්? සවානි ණය? ඒ මොකද්ද බලේ? සවානි ණය දැන් නැද්ද හනේ අප්පෝ? ඈ සවානි සවානි. අව් තව වැරදුනා. සවානි නෙමෙයි මේ නිවාස නිවාස ණය. මේ මට ඕන නැති නිවාස ණයක් නෑ වන්. ඈ මේ නරේන්ද්‍රයන්නනි. අව් මට මේ ආරංචියක් ආව ලොන්ත ගැහිච්ච බෑන්ඩ් එක සවුන්ඩ් සෙටප් එකක් අඩු ගානකට විකුණන්න තියෙනවායි කියලා වන්. කවුද බං සවුන්ඩ් සෙටප් එකක් විකුණගෙන කන බෑන්ඩ් එක? මේ අර සල්ලාල සංග ප්‍රමුඛ ඉමදුවේ තල්හකුරා බෑන්ඩ් එක. ඉමදුවේ තල්හකුරා? අන්න හරි. හරි හරි හරි. අර අපේ ප්‍රාන්ත ජාතික ගීය ගහනකොට මෙලෝ 100ක් නැතුව නටන බෑන්ඩ් එක නේද? මං හිතුවා ඕකුන්ට ඕක වෙයි කියලා. සවුන් සෙටප් එකම ඉල්ලපන් කිලෝ ගානට. කිලෝ එක 7000 ගානේ. ඈ අපේ අප්පෝ අච්චර වටින සවුන් සෙටප් එකක් දෙයිද කිලෝ ගානට? වන් ඕක දැන් ඒකලට තියන් හිටිය කියලා ඇති ඵලයේ මොකද්ද? ඈ තව කල් ගියොත් ඔය සවුන් සෙටප් එක පිම්මාළු වලකට දාත්ත හැකි මාළු බොවෙන්න. ඒක නිසා තුට්ටු දෙකට දණිස්සෙන් පල්ලෙහා දෙක පනහට ඉල්ලපන්. ඈ ඉතින් දෙයිද? මං කියන්නේ තමයි සුරනරින්ද්‍රයන්නේ. ඔන්නෝග කුකුලට ගන්න අපි පොඩි සපෝට් එකක් දෙමු. මොකද්ද සපෝට් එක? උඹ ණය දෙනවද? පස්සේ උඹේ වඩියෙන් කපා ගන්න. නෑ නෑ උඹ නිමි. ඈ මං කෙටුම් පතක් සකස් කරන්න. ඔබතුමා අස්සම් කරන්නකො ඉවරයිනේ. මොකද්ද කෙටුම් පත? කෙටුම් පත මේකයි. මේ ගිනිගම් ප්‍රාන්තයේ මින් ඉදිරියට අවුරුදු 5ක් යනකම් සවුන් සෙටප් දාලා මියුසිකල් ෂෝ තානම්. ඉවරයි කතාව. එතකොට? එතකොට ඔය සවුන් සෙටප් කාර්යෝ ඒව ඉල්ලන ගන්න දිනවා. ඔබතුමා කිව්වා වගේ කිලෝ ගන්නට. ඉතින් එහෙම මියුසිකල් ෂෝ නවත්තලත් ඉතින් හරි නෑනේ. හරි ඉතින් නියෝගේ පනවල ඉවර වෙලා කුකුලා දෙක පනාට සවුන් සෙටප් එක ගත්තට පස්සේ කුටි ජනියාගේ ලැබවත් ඉල්ලීම පරිදි. මොකක්ද? මේ ජනියාගේ ලැබවත් ඉල්ලීම පරිදි. ලැබවත් නෙමෙයිනේ වම් බලවත් ඉල්ලීම. ආ බලවත් ඉල්ලීම පරිදි. නැවත මියුසිකල් ෂෝ ගහන්න අවසර දෙනවා කියලා අවසර දෙමු. ඉවරයි කතාව. අම්මපා උඹ තමයි දවසකටවත් පුරවයිද පිසාචෝ? අනේ අම්මා. ඈ දවසකට? දවසකට නෙමෙයි බොල. මේ මහා භද්‍ර යෞවන කල්පේ තියෙනකන් මං තමයි පුරোহিত. තා ආන් එක දැනගනු. බලාගෙන හිටපන්. මහා භද්‍ර යෞවන කල්පේ තියෙනකන් පුරোহিতකම් කරන්න. ලැබෙයි ලැබෙයි. ඇයි මොකෝ බැරිද? ඔව් බැරි ඉන්න. හැමදාම මොන හේකටද මං පුරোহিতකම් කරන්නේ? ලැබන අවුරුද්ද තියා මං දෝෂාභියෝගිකේ නරේන්ද්‍රය වෙනවනේ. ඈ මලා සීක්‍රට් එක කියුණාවද? ඇත්තද? ඔය එන්නේ මල්ලා බලලෙන් එළියට. අප්පයි මල්ලා බලලෙන් එළියට නෙවෙයි නරේන්ද්‍ර යන්නේ. බලලා මල්ලෙන් එළියට. අනේ වන්දා මගේ ලෝන් වැඩේ යටයිද වන්දා මේකෙන්? ආ බල හිවල් පුරෝහිත දෙපිට කාට්ටු අසලෙව. එහෙමයි. මෝ හිතන් ඉන්නේ ලබන අවුද්ද දිහාට මට දෝෂාභියෝගයක් ගේන්නද? එහෙමයි. ඒ කියන්නේ මාව බලෙන් පහ කරන්න? එහෙමයි. ඒ කියන්නේ මම කෑව ඇති? එහෙමයි. අම්මා බබට ගහත හැකි. සොරන් නරේන්ද්‍රයන්නේ මගේ ලෝන් එක ලෝන් එක. බලගින දැහැර නොබෙනි. එහෙමයි මේ අනව අපරාද ලෝන් එක. අරක ගියා නේද? සොරන් නරේන්ද්‍රයන්නේ කොහොමද මගේ ප්ලෑන් එක? ලෝන් කතන්දරේ නිකම්ම යට ගියා නේද? අපි දෙන්නගේ බොරු රණ්ඩුවට. තවම ජපක්. හරියට හරි. මනම් මේ මහා බද්දර කල්පේ තියෙන කම්ම පුරෝහිත තමයි වන්. ඒකනේ මම උඹට කියන්නේ නේ. ඈ ගහපයින් දාලා. නෑ නෑ සමාවෙන්න ඕ. ආ සුරන් නරේන්ද්‍රයන්නේ. ඈ ඔන්න මට අද ඔබතුමාට ගරු ආරාධනාවක් කරන්න තියෙනවා. ආරාධනාවක්? එහෙමයි. වැඩේ අවසානයේදී කාවණු දහක් හමාරක් ලියුම් කවර එක දාලා යන්න වෙන જાතියේ ආරාධනාවක් නම් ඒ ආරාධනේ නැතුවට කාරි නෑ ගොයියෝ. ඈ ඔයයි ඉතින් පුදන කොටම කාපියකා කිව්වලු. මේ සප්ත මහ සාගරයේ වගේ තියෙන 80 කලක් මහා ධනස්කන්ධෙන් කාවණු දහක් හමාරක් ගියාම මොකෝ ඇඟෙන් අස්තියක් ගැලවෙනවා කියලයි. දැන් මොකද්ද ඔය ආරාධනාව? ආ නැත්තං ඒක එපා. ඉල්ලගෙන කන්නේ මොකටද? ඒ වගේ යන්නේ වා. ඈ අපේ කුමාරයාට
කුමාරයාට කවුද කුමාරයා අපේ රවියා ඒකගේ නම කුමාරද නෑ 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 නම දසබිම්බරක් ඔබාමා කුමාරයා කිව්වේ ඉතින් පුත් කුමාරයා නිසා ඒකයි නෑ නෑ කුමාරවරු කොහෙද බොගේ ගෙදර කුමාරවරු ඉන්නේ අපේ මන්දිරවල විතරයි බොලාගේ ළමයි නිකන් කොල්ල කුරුට්ටෝ එහෙමයි එහෙමයි අපේ කොල්ල කුරුට්ටට ඔබතුමාලා වුණ නැකතට අකුරු කියව ගන්න ඕනේ කියලා අපේ පවුල කිකුම් දෙන්නේ මෙරෙන්න හදනවා ඒකයි යෝ හා එහෙම කතන්දරයක්ද එහෙමයි හා බොගේ ඇඹේනි දැනගෙන හිටියා එහෙනම් මේ ගිනිගම් ප්‍රාන්තේ ඉන්න උතුම් මහත්තිරාජයා මම නිසා මගේ ලව්ව දරුවට අකුරු කියෝ ගන්න ඕනේ කියලා ඒක තමයි අපේ ගෑනු ඉතින් මෝඩයි කියන එකේ සීමාවක් නැන්නේ නරේන්ද්‍රයන්නි කොම්බනින කනුනේ අපේ ගෑනු නැත්තම් ළමයාගේ තාත්තා වෙච්ච මට කියලා අකුරු කියෝ ගත්තනම් මක් වෙනවද අපේ මෝඩි මොනව කරන්න කියත් වරද්ද ගන්නවනි ඔන්න බලන්නකෝ හරි හරි දැන් මොකෝ කියන්නේ අපේ පවුල කිගුම් දේවිගේ ආරාධනාව ඇක්සෙප්ට් කරනවාද එහෙනම් නැතුව දැන් කොයි වෙලාවටද කොළුවට අකුරු කියවන නැකත තියෙන්නේ කොළුව කිව්වේ අපේ පුත් කුමාරයාටද ඔව් ඔව් කුමාර කොළුවට තමයි හෙට උදේ සුද්ධ සූර්යෝදී 7 වෙනි පැය පසුයි විනාඩි 27කට යෙදෙන සුබ නැකතකින් තම අකුරු කියවන්නට තියෙන්නේ හා ඒ වෙලාවට නම් මං නැගිටින්නෙත් නෑ බොල සාමාන්‍යයෙන් කමන්නෑ හෙට විතරනේ එක්කවරෙන්කෝ ඔන්න ආයෙම බෑ එකපාරයි ඈ එකපාරේ තමයි අකුරු කියවන්නේ එතනින් එහාට ඉතින් අකුරු කියෙව්වේ බරන ගණිතේ උනත් වැඩක් නෑ පාඩම් කොලේ නැත්තම් හන්නේකනි එහෙම නෑ බොල අපි වගේ මහා ශාක්‍යවරු ලව් අකුරු කියෝ ගත්තොත් ඉස්කෝලේ නොගියත් ගොඩ ගිය හැකි දැනගා ඒක නැති අපේ විලම්බීතට ඕන උනේ ඔබතුමා ලව් අකුරු කියව ගන්නට. මේ එහෙනම් ඉතින් ඔබතුමා අපේ පුත් කුමාරයාට කොළුවට කොළුවට ඈ කොළුවට කොළුවට ඔව් ඔව් අපේ කොළුවට හිට අකුරු කියෝලා ඉවර වෙලා ඔබතුමාගේ අතින් ලියාපු ලියමනකුත් දෙන්න. ඈ ඌ ලොකු වෙලා රස්සාවක් ගන්න ගිය දාට රස්සාව දෙන්න කියලා නියෝග කළා. ඈ අර මොකටද බල ලියුම්? නෑ ඉතින් ඔබතුමා අතින් අකුරු කියෝ ගත්තාම ඉස්කෝලේ යන්න ඕනේ නෑ නෝ. ඈ එහෙම නෙතින් ඔබතුමා තංගින්නේ අනේ ගරි හරි හරි බොගේ පැහිච්ච ගන් තියලා කොළුවව හෙට එක්කවරෙන් පාන්දර පැයට ආ මේ මට ආන්නමතක වුණානේ එහෙමයි දැන් ඒ වැඩේදි උඹලගේ පාරසවේ නේද මට ලියුම් කවරයක් දෙන්න ඕනන්නේ ආ මරු නරේන්ද්‍රේ කියන කතාවද ඔය ලැජ්ජ නැතුව ආ එන ලියුම් කවර ඕනේ නිකන් වරෙල්ලකෝ එහෙමයි ඔය අකුරු හතරක් කියා දෙන එකනේ පුළුවන් වෙලාවක දියල්ලකෝ මේ රල්ලි ඕන කමට නෙමෙයි අර තිරාගත සම්ප්‍රදාය කරන්න හොඳ නැති නිසා ඔව් මීට වඩා හොඳයි පාර යන්නේ හංගන්නෙකුට කියලා කොළුවට දෙවරක් චක්‍රේ කියවනම් අම්මපා මොකද බෝ කල්පනා කරන්නේ ඈ අකුරු කියවිල්ලට මට වැඩිය හොඳ කෙනෙක් මේ ගිනිගම් ප්‍රාන්තේ ඉන්නවද කියලාද කල්පනාව නෑ 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 මම මේ කල්පනා කළේ ආ ඔබතුමා ලව්ව අපේ පුත් කුමාරයා මේ කොළුවට කොළුවට ඔව් අකුරු කියවගෙන ඌට යාන්තම් දෙක පාස් කරගන්න ලැබුණොත් කවද හරි ඉතින් ඔබතුමා ගාවම උපදේශක තලතුරක් ගන්න බැරියයි නේද ඒකයි නෑ බොගෙයි කියන ඇස්තරපු බලල් පැටියෙක්වත් මම මේ මාලිගාව පැත්ත බලාතර වද්ද ගන්න මිම්මනත එහෙම කෝ කියන්නේ බොගේ ජානවල තියෙන්නේත් ඉතින් කොමිස් ගහිලි බෝ කරගත්තු කට්ට දිවිලි යටිමඩි පගා ඕවනේ ඒවා ඉතින් දරුවන්ට පිහිටුවේ නැත්තම් ලෝක බුදුමයන්නේ අනේ මේ චීචීචි මගේ කොළුවට නම් දෙයි හාමුදුරුවන් පා ජීවිතේට කොමිස් ගන්න කට්ට තියන්න ඒව උගන්වන්නේ නැහැ අම්මපා ගහනව නම් කෙලින්ම ගෙඩිය පිටින්ම ලාබේ අතට එන්න ගේම ගහන විදිය තමයි කියන්නේ අයි දෙයක් නැහැ අම්මපා අපරාදෙනේ බොල දන්න හත්ත කර්මාන්තේ උගන්වන්න එපයි කොළුවට එහෙමනේ තාත්තන්ඩි කනේ පුත් කුමාරයාට කොළුවට කොළුවට ආව් කොළුවට දායාද දෙන්න එපා එහෙමනේ අම්මපා දොරපොල්ලක් නැහනේ මූට දීලා දින්න මට එහෙනම් මේ සුරන් නරින්දයරනි එහෙනම් මම යනවා හිත උදේ නැකතට ළමයා එක්කන් ගෙන්නම් ඈ මෑ ගාන්නරුව කුකුලෝ ඈ සුරන් නරින්දයරනි මේ
මොනවද බල සාමාන්‍යයෙන් ඔය ළමේට අකුරු කියෝන නැකතකට ඉස්සෙල්ලම කියා දෙන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඈ කාට අකුරු කියන්නේ අයියෝ බටයගෙන් වැඩක් නැහනේ මං අහපු දෙයට උත්තර දී එහෙමයි ඈ සාමාන්‍යයෙන් ළමේට ඉස්සෙල්ලම අකුරු කියා දෙනකොට ඉතින් ඔය නමවර චක්‍රේ හතර පහ පාරක් එතනින් ගියාම හොඳට දිව උලුක්කු එන සොලෝකයක් දෙකක් ඈ ගැටපද විවරණය එතකොට සකස් කඩේ ඕවා මේව තමයි ඉතින් එහෙමද මේ බර වැඩි නැද්ද බං ඒවා නෑ මොන බරක්ද මුලින් මුලින්ම බර දාලා පුරුදු කරෙව්වහම ළමයි ලොකු වෙනකොට අගේට හරියනවා එහෙමයි ඔය නිකන් බණ්ඩක්ක වචන වලින් ලැස්සලා යන්න පටන් ගත්තාම ජීවිතේම කාලකන්ණි වෙනවා ඒක නිසා දීලා අදින්ටයි තියෙන්නේ එකෙම් අධ්‍යාපනයේ කෙරෙනවා නම් කෙරෙන්න නැත්තම් මක බෑවෙන්ට හොඳයි නේ එහෙමද සුරනරින්නේ නැණි පුරෝහිතයයි ඒකගේ පවුලයි ළමයයි රොත්තම ඇවිල්ලා ඔබතුමාව මුණ ගැහෙන්න ඕන මලා අද නේද නැකතට පුරෝහිතයාගේ කොළුවට අකුරු කියවන දවස මන්දා ඒව ඉතින් මට අදාල නැ නේ ඔන් එමෝ වෙන්නා සුරනරින් දියනේ කවුද මගේ ඔටුන් නැහිමි පුත් කුමාර මේ කොළු හොළුව ලාමියෝ එමු බලන්න මෙහාට ඒ මොකදද මෙහාට එමු වැවැ ඔයා ගාව බඩු බඳයි කට මොකද්ද නම තතවිම්බරක් ඔබාමා මොකක් තතවිම්බරක් ඔබාමා තතවිම්බරක් ඔබාමා නාම නම් තියලා තියනවා බොලාගේ තාත්තා මොනෝ නැතත් ඇමරිකන් කාරයොත් කරවෙන්න අපි එහෙනම් අකුරක් දෙකක් කියවමු නේද දැන් නැකත හරිද පුරෝහිත නරේන්ද්‍රයන්නි නැකත නම් හරියටම හරියෝ දැන් පය භාගයක් වෙන නැකත ගෙවිලා ඔබතුමා කොයි ලෝකෙද ගියේ ඒවා පස්සේ කතා කරමු ඔන්න ළමියෝ මුලින්ම අපි කියමු අයන්න මොකද්ද අයන්න गेदर मगे पुरोहित मखेला आप उयन गिया हतवत मके इलुम ने इकी गसा हंडई अने कोकिलियो अने बुड्डा कुंभी ओया आंदोना वनवत्त हंबन ऐ बं अरे हे टहेनवा कंबेर दोंकार देनवा वाइब्रेशन वेनवा ओ ने नतु मी एक नेमी ऐ उंबटाई मटाई हटन्न वेन्नी पोलोवे पसका ඒ මොකට ඉබන් අන්න හරි වැඩේ පත්තු වෙලා මොකක් පත්තු වෙලා ඔව් බං ඔව් මේ වැඩේ මොකක් වුණත් කමක් නැහැ දරුණුවටම පත්තු වෙලාද මචං මේ බලහල්ල දරුණුවටමද කියලා අහන්නේ ආයි රෝයල් ෆයර් බ්‍රිජේඩ් එකටවත් නිවන්න බැරි සයිස් එකට පත්තු වෙලා තියෙන්නේ මචෝ මුටා ඈ අන්න වහන්සෙත් මේ පැත්තට වේගෙන් එනවා කැමලස්ටි වගේ මෙහාට වරෙව් තොපි දෙන්නම එහෙමයි මෙහෙ එනවා එනවා ඈ බොලව් මල්ලියේ මේ සමා වෙන්න වහන්ස මේ බොල බත් කන මූරා වර්ගයට අයත් මී ගවයේනි ඔව් හරි උඹලා දෙන්නට මොලේ කලඳක්වත් නැද්ද කියහල්ලා මට අපේ පවුලට අනුව නම් නැයි මේ මහත් තියනවා කියලා හිතන් ඉපියට මේ සිද්ධ වෙන දේවල් දැක්කම මටත් හිතෙනවා වහන්ස දැන් දැන් මටත් මොලේ කලඳක්වත් නැද්ද කියලා ඕන් අනික වහන්ස වහන්සේ වගේ දැනුගත් සියලු දේ දත් මහා ප්‍රඥෙකු සමග ඉන්න කල අපිට මොලයක් එවසිද කියන්නකෝ අනේද කියන්නේ අපි ඔය නොතේරෙන නොදන්න කමඩ කරන සුළු අත්තරදීන් වලට ඔබ වහන්සේගේ තීක්ෂණ විතක්ෂණ බුද්ධිය මෙහෙවලා සාධාරණ සමාවක් ලබා දෙන්නේ අන්නේ අපරිමිත බුද්ධි මහිමෙන් නේද වහන්සේ අනේ හරි ඒකනේ මේ
උඹලා මට සුදුළු වුණ පොඩි කරන්න හදන්න එපා හොඳේ? ඒ කියන්නේ වහන්සයාද මේ රොයල් කිචන් එකට ඇවිල්ලා තනියම සුදුළු වුණ පොඩි කරන් මාළුවක් හදන් කනවයි? මාළුවක් කන්න? එහෙමයි. අන්න ඔය වෙලාවට තමයි මගේ ඇඟේ මාළු නටන්නේ. බලයන් මම බොරුනෝ කිය. මම කකර කිව්වද? නේ නමුකු කිවිනේ. දැන් තව ටිකකින් රාජසභාව පටන් ගන්න හින්දා මම මේ අහන්නේ. එහෙමයි. උඹලා දෙන්න මොකක් හරි යටි කූට්ටු කූට නොහඹිනා කුප්ප වැඩක් කළාද හා? අපි දෙන්න කරන හැම වැඩක්ම ඔය වහන්සේ කිව්වා වගේ ඒවා හින්දා කොයිකද කියලා මේ කල්පනා කොලේ නේ වං. පුරෝ බැරි වෙයිද බං නඩුව පොඩ්ඩක් යට ගහන්න? නඩුවපත් වෙලා තියෙදි කොහොමද බං යට ගහන්නේ? නඩුව යට ගහන්න කියලා උඹ හදන්නේ මගේ මේ ශ්‍රී දේහය පොළවෙන් අඩි 6ක් පස්සට ගහන්නද ගිහන්කො? මේකේ නං ඔබ නඩුව ඉදිරිපත් කරන වෙලාවට ටිකක් සැර බාල කරලා නඩුව ඉදිරිපත් කරහන් හන්දේ. හරි හරි මං එහෙම කරන්නම්කො. අන්න වහන්සේනවා ගිහින් පාටි වෙයන්කො ඵලයන්කො. දෙන්නම් තොපි දෙන්නට උණ ගැරෙන්න වගේ නේද බං එන්නේ? මේ ඵලයන් බං. හරි බං. අසව් අසව්. අවසර පස්වන් දහසකට තේජෝ බල පරාක්‍රම විරාජමාන යටි කෝට්ටු. ඒ අපමහා තේජෝ බල එක කලින් කිව්වා. මීර විකුම එදි පෑ. ගොන් අසමාවෙන්නේ. ඒක අදාළ නේ. අපේ නරයින්ගේ පිනට පහළ වූ වරදට සමාව දෙන ඒ උත්තම නරපති වහන්ස රාජසභාවට පැමිණෙන වගයි. එහෙනම් නඩු ටික ඉක්මනට ගමු බලන්න. ඔය ඉතින් මේ මුලින්ම තියෙන්නේ මේ ඒ තරම් වැදගත් නැති මේ බංකු නඩුවක්. ඔන්න බැංකුවත් තුනයි නම් කමක් නැහැ. හරි 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 ගොනු කර ඇති නඩුව සවිස්තරාත්මකව ඉදිරිපත් කළා නම් මේ එහෙමයි. මේ මොනවද රෝල බෙහරින්ද? නේ නේ මේ රෝයල් කිචන් එකට බංකු පහක් මිලදී ගැනීම. අන්න එහෙම තමයි මේ නඩුව ඉදින් මේ. පුරෝහිත පිසාචයෝ. එහෙමයි වහන්ස. මාව පුෂ්ප පන්නි තත්වයට පත් නොකර නඩුව සවිස්තරාත්මකව ඉදිරිපත් කරහන් හොඳේ. මේ මේ එහෙමයි මේ වහන්ස. මේ මේ එක එක බංකුවක් මේ කහවණු දහස බැගින් බංකු මේ පහක් රාජකීය මුළු තැන්ගෙට මිලදී ගැනීමයි නඩුව මේ. ඒ උනාට එම බංකු රොයල් කිචන් එකට අත්‍යවශ්‍යව බැරින් එම මිලදී ගැනීම කිසිසේත්ම සාපරාදී ක්‍රියාවක් නොවන බවත්. පොඩ්ඩක් හිතහන්. එහෙමයි. එක බංකුවක් කීයද කිව්වේ? ඒවා මොන ඇඳ ඔය බංකුව හදලා තියෙන්නේ? වහන්ස එහෙමයි මේ එක බංකුවක් කහවණු දහසයි. ඉතා වටිනා ඇල්බීසියා නැමැති දුර්ලභ ගණයේ ගැවෙන් තන ඇති බංකු විශේෂයක් මේ වහන්ස. එහෙමයි ඔව්. මේ දැන් මට ඔය ඇහෙන නඩුව ඉතා කෙටියෙන් කියනවා නම් ඇල්බීසියා ලීයෙන් හදපු බංකු පහකට කහවණු 5000ක් වියදම් කරලා තියෙනවා. එහෙමද? හරියට හරි. සරලයි නේද වහන්ස? මට තේරෙන්නේ ඇයි මේකට නඩුවක් ගොනු කරත්තේ කියලා. එහෙම නේද වහන්ස? අම්මපා මේ මහා බංකු මූල්‍ය වංචාවේ චූදිතයින් ඉදිරිපත් කළා නම් වහාම මේ මෙහෙම කිව්වට සමාවෙන්න නිකන් ඈතට ඇහෙන්නේ නිකන් බැංකු මූල්‍ය වංචාවක් වගේනේ. පොඩ්ඩක් ඉඳගන්න බංකු කියන එක හයිලයිට් කරා නම් නේද හොඳ? නැත්තම් ඉතින් වෙන කවුරු හරි කරපු යවුවට නිකන් අහිංසකින්ව ගෑවිනවනේ. ඒකයි මං එහෙම කිව්වේ. හරි හරි හරි. ඒ ඉඳගන්න බංකු මිලදී ගැනීමේ සාපරාදී ක්‍රියාවට සම්බන්ධ චූදිතයින් කවුද? ඔය ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි. හැමදාම වගේ හොදක් කරන්න ගිහිල්ලා ඒ කළ හොඳ පස්සෙන් පන්නන අහිංසක නිර්දෝෂී හිතට අමාරුයි. පුරෝහිත පිසාචය වන මම සහ මම ඕක කරන්න බෑ කියලා පිසෙන්ඩු වෙද්දි මාව බලෙන් ඔය උගුලට අහු කරපු ගාන්ධර්ව කෝකිලයා. එහෙමයි යෝ. එහෙමද? ගාන්ධර්ව කෝකිලා වහා රාජසභාවට කැඳවනු මම දිව්‍යම කාපිය. මොකදම කියුවේ? වහන්ස වනෙවෙයි මෙන්න මේ ගුණමකු පුරෝහිත පිසාචයව. මොකද? ඔව් උඹව දිව්‍ය කාපන් කියලා මං කිව්වේ. අවසර පස්වන් දස දහසකට දේවයා වහන්ස. ඒක මං කලින් කිව්වනේ. බයි දාංගො මං කිව්වා මේ පුරෝහිත පිසාචයට රොයල් කිචන් එකට බංකු එපා තියෙන වටික හොඳට ඕම ඇති කියලා. මෙන්න මූ තමයි කිව්වේ ගමු කියලා. බෝල බූරු පැටවුනේ. ඈ
තොපි හදන්නේ ජෝඩු දාලා දෙන්නත් එක්ක හිරබත් කන්නද? උඹලා දෙන්න එක පැත්තේ යකෝ ඉන්නේ. නිදහස් කරන්න පුළුවන් සයිස් එකේ ගලපලා බොරුවක් හදලා ගියහල්ලකෝ මී හරක්. මුටාවුයි. මී ඒ කෝකිලෝ. අපර අපි දෙන්න එක පැත්තේ නේද බං? ඒකනේ බං. අනේ මන්ද මී අපේ වහන්සේ ඉස්සර පාව දෙවෙනවා අප්පා ඒකනේ. මේ වහන්සේ? ආ රාජකීය මුළු තැංගේ කියන්නේ රාජධානී හදවත බදු ස්ථානයනේ. මේ හදවත හරියට ක්‍රියාත්මක වුණේ නැත්තම් හදවතට පහලින් තියෙන බඩට සිද්ධ වෙන දේ හිතා ගන්න පුළුවන් නේ වහන්සේ. ඔව් 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 ඔය බංකු පහ මිලදී ගත්තේ ඇයි කියලා කෙටියෙන් කිව්වා නම් එහෙමයි වහන්සේ මාය ප්‍රකාශ කර සිටිමු. යකෝ මුගේ සිංහල ඔයි දැස්සලාවට දුම්බ ගියේ. බඩට නෑනේ. ආ කීකෝ ඉතා හොඳ මානසික ඒකාග්‍රතාවය තියාගෙන මොළයට පහසුවක් දැනෙන ලෙසේ ඉඳගැනීමෙන් නූල හොද කිරීමට බංකුවක් එතනින් ගියාම මෙල්ලුම් පලා ලිවීමට ඉඳගන්න බංකුවක් එතනින් ගියාම කොස්සට තැලීම සඳහා ඉඳගැනීමට බංකුවක් සහ අනිත් එක ගෙන්නුවේ මේ වහන්ස මොළය සංසුන්ව තබා ගැනීමෙන් අප දෙදෙනාට මේ අය ගැන අපි දෙන්නට වාඩි වී රාජධානිය උන්නතිය ගැන කතා කිරීමට මොලය සංසුන්ව තබාගෙන වාඩි වීම කියන කාරණේ ගැන එහෙනම් සලකලා එහෙමයි වහන්ස මම උඹලා දෙන්න නිදොස් කොට නිදහස් කරනවා ඔව් thank you වහන්ස යකෝ දැන් මූණ හොදන්න වතුර බේස මගෙන ඈ මේ ඉන්නේ දෙන්න අනේ අම්මේ යකෝ තොපි දෙන්නව උල තියන්න එපයි බං උල තියන්න කොහොමද දැන් ඒ කියන්නේ පොල්ලෙලි ගහන්නේ එහෙමයි නිකන් ඉඳගන්න බංකුවකට ඇයි බං කහවණු 1000ක ටෙන්ඩරයක් දැම්මේ යකෝ මුතුම ගැහිල්ලක් නේ කොහොම ගහනවද බං ඔව් ඉතින් අපි වහන්සේගෙන් මිගෙන ගත්තා තමයි යන්නේ අරිට අපි නිකන් ටෙන්ඩරේ දාලා බැලුවේ නේ ඒකනේ වහන්සේ එහවහන් අස්සම ගැහුවනි අනේ නිකන් හිටහන් මං ඕකට අස්සම් ගලාද නැතුව ඒ වහන්සේ ඉදා ඔබ වහන්සේ පොඩ්ඩක් ශාකසාර ශරීරගත කරන් හිටපු වෙලාවේ කන අස්සනනේ ගැව්වේ ඈ ඒ වහන්සේ බංකු පාක් උඹලට ඇද්ද කියලා ඇහුවේ මං එහෙම ඇහුවා අම්මා පැව්වා ඕන්න බලහල්ලා ඉතින් මී විතක් කළ වින්නෙහියක් අනේ ගණන් ගන්න එපා වහන්සේ වහන්සේ නම් මී විතෙන් අනිත් ප්‍රාන්තවල ඌව කරන්නේ හොඳ සී බුද්ධියෙන් ඕන් උනාට බම් ප්‍රාන්ත වැසියන්ගේ බදු මුදල් නේ බම් මෙව්වා එව්වා ඉතින් ගන්නකොට දෙපාරක් හිතහල්ලා අයියේ ඔය ඉතින් වහන්සේ ඔහොම කියනවා අර බස්සා ගස් නැගින ප්‍රාන්තේ රාජකීය කුස්සියට බංකු වගේක් අරන් තියෙන බරගානක් දීලා ඒ ප්‍රාන්තේ වහන්සේගේ සිංහාසනයේද ළඟින් යන බංකු වගේ අරගෙන තියෙන්නේ අන්න එහෙමයි වැඩ සිද්ධ වෙන්නේ ඇත්තද දැන් උඹලටත් ඕනේ මගේ සිංහාසනයේ ළඟින් යන බංකු ටිකක් ගන්නද සබ පහසු අනේ නේ සැප පහසු ඕනෙතින් මේ මොලේ වෙහසන වහන්සටනේ අනිත්ක වහන්සෝ ඔය වැඩි වේලාවක් ඉඳගෙන ඉන්නකොට මොලේ හිරිවෙතන ගැටියක් ආපුවාම අමාරුයිනේ ඒක ඉන්න ඔය සැප වැඩි පුටු නෙමෙයි සිංහාසන තමයි ඉතින් වහන්සලාට හොද අපිට ඔය නිකන් ඔය දෙකයි පණ හෙබ්බංගෝ හොඳ අනේ බං කාර්යක්ෂමතාවයයි අර පිරිමැස්ම ඒ දෙකම තියෙනවනේ ඈ බොල ගස් වහුට උලන් කපුට තෝපි දෙන්න කහවණු 1000ක නිකන් වැටිමාර ලියෙන් හදපු බංකු ටෙන්ඩරේ පාස් කරගත්ත එවුන් දැන් එනවද කාර්යක්ෂමතාවයයි අර පිරිමැස්මයි ගැන කතා කරන්න දැනගනිලා ආපහු නඩුව බලවලා දෙන්නට අමතක නොවන දඩුවමක් දෙනවා දැනගනිලා ඔය ඉතින් කලබල වෙනවනි අපෝ ඇතියන්තම් බංකු මගදීෙන් ගැලවුණා කෝකිලියෝ ඒක තමයි බලම් මචං ඉතින් අපේ ප්‍රාන්තෙට ගිය කලක් නේද මේ ගේම ගැහුවා මේ ගේම මාට්ටුණා මේ නිර්දෝෂී කියලා නිදහස්ුණා වැඩේ කියන්නේ පුරෝ ප්‍රාන්ත වැසියන්ගෙන් කියලා ඒ හැටි විරෝධයක් එල්ලුණේ නෑනේ බං ඒක නේන්න මචං මේ ඈ ප්‍රාන්ත වැසියෝ දැන් මේවට හුරු වෙලා බං හුරු වෙලා ඒක තමයි හොරාද කියලා අහනවා ඇත්තද කියලා අහනවා ඊට පස්සේ ඉතින් අපිට මොකෝ වගේ නිකන් ඉන්නවා හොඳ පුරවැසියෝ නේද බං ඈ
සෝපුරවැසියෝ මේ හිත නෙමෙයි ඈ මොකද කියන්නේ මේ උණුසුමීමේ තව ගේමක් ගහලා දාමුද යකෝ මේ මුණුවෙම ඌ බං ඌ කවුරුත් හිටන්නේ එකක් රෝන්ඩි වෙච්ච ගම තව එකක් ගහයි කියලා ඒකද පුරෝ අලුත් ට්‍රෙන්ඩ් එක පාටනේ එහෙනම් ගහලා දාමු හැඳ කෑවිලාම යන්න මේ ඊ උනාට මොකද බං ගහන ගේම ඇටෙන්ඩර් නම් හිතන්නවත් බෑ ඕ ඒක නම් බෑ මේ කොන්සර්ට් එකක් කළා දාමුද කොන්සර්ට් එක ඈ ඔය හාල් කැලි ගායිකාවක් ගිනල්ලා සෙට් එක යන්නේ චූටි සායකල්ලා කන්දලා නැටුවා නැති බං ප්‍රේක්ෂකේ කටහරන්නේ බලන් ඉන්නේ මේ ඈ එව්වා වියදම් වෙන වැඩනේ බං ඔය 250ට ඉන්දියාවෙන් ගායිකාවක් ගෙන්නන්න බෑ අනේ නිකන් හිතහන් ඔය අත්තල් ගායනට හිටපු එකක් උනත් කමන්නේ ගෙන්නුවොත් ගොඩම තමයි බං මේ දින් ඉන්දියානේ මේ ඒව නෙමෙයි බං අපි රූපලාවන්‍ය වලින් ගේමක් ගහමුද මොකද්ද බං අපි ස්කින් කියා මඩ් පැක් එකක් වෙන්දපොට හඳුන්වලා දෙමු හෑ කාන්තා පාර්ශවේ කොහොමද රූපලාවන්‍යට අහුවෙන්නේ හිමින් නෙවෙයිනේ බං මේ එළුව වියදම් වෙන වැඩ නෙමෙයිද බං මොන වියදම්ද බං වෙලකින් මඩ අරන් හඳුන් කූරු තෙල් ටිකක් කලවම් කරලා ඩක්ටි වලට පුරවලා ලස්සන ලේබල් කෑල්ලක් කලවලා විකුණනවා ස්කින් කියා මඩ් පැක් කියලා බං නෑටි මේ මොලේ තමයි මොලේ බං මේකේ නම් කිසි කෙනෙකුට කියන්න නම් එපා රජෝ ඈ මේ රජෝ කියන්නේ එපා බං ඇයි මට ඕල් වගේ ප්‍රාන්ත අලුත්ම තොරතුරු කොහමද අපරාධ කියන්නේ බෑ අපේ ප්‍රාන්ත සෑම කෙනෙක්ගේම ආදායම් මාර්ග නම් කටු කොලින් පිළි ගිරි දුර්ග වලින් පිළිලා තියෙන්නේ හැබැයි වියදම් මාර්ග නම් කපට් කළා තයි ලල්ලලා තියෙන්නේ නිකන් කඩාගෙන යනවා මේක හැමෝටම අමාරු කාලයක් බං අපි නම් ඔන්න මහන්ස සියලු දුසිරිත් වලින් මිදිලා දැත් මහන්සින් අමතර ආදායම් මාර්ගයක් කපාගෙන ඉදිරියට යන්න ප්ලෑන් කළා ඕ පාලයල්ල හැබැයි මේ හරි මාර්ගේ හොඳේ අපි මේ පාර කරන්නේ වහන්ස අවිහිංසාවාදී ජනහිතවාදී සුභවාදී එතනින් ගියාම ආත්මార్థකාමී ඒක නෙමෙයි ඒක හොඳ වැඩක් අපි කරන්නේ නෑ හරි හරි දැන් මොකද්ද දැන් ඔය උඹලා දෙන්න කරන්න යන හොඳ වැඩේ මෙහෙමයි වහන්ස අපි අම්බානකට වැඩ කළා මහන්සි වෙලා ගෙදර යනවා අනේ නිකන් පාලයම්මන් යන්න උඹලා මහන්සිලා වැඩ කරනවා මේ පොඩක් හිටහල්ලා දැන් ඇයි ඔය මේ හොරෙන් වෙළඳපොළට ඕක දාන්නේ බගියන් බගියන් මේ ඉල්ලුමට සයිලට සැපියුම දෙන්න වෙලේ නෙමෙයි මේ කැලේ බෙහෙත් මඩ නෑනේ වහන්ස මේක හිමාලයේ ඉසිවරයකින් හොරකම් කරපු බෙහෙතක් ඕ පොඩ්ඩයි තියෙන්නේ මේ මට ඔය ඩප්පිය ගියන්කො මේ කීයද කිව්වේ අනේ වහන්සගෙන් සල්ලි ගන්න කොහොමද ඉතින් කහවණු 100යි ආයිදා කහවණු 100 බගරින් බගරින් මේ අනේ මේ ඕක පොඩ්ඩක් මගේ මූණෙත් ඔය ගමම ගාලා දාහම් බලන්න මේ හවසට මේ පොඩ එළියට යන්නත් හිතන් ඉන්නවා මං අහහ මේ කෝකිලියෝ ඈ අවුලක් වෙන එකක් නෑ නේද බං මොන අවුලක්ද බං ඔය කබරහමට උලලා දාහම් මේ වහන්ස ඈ එහෙනම් ඔය හොම්බ මේ මූණ පොඩ්ඩක් අල්ලන්නකෝ ආ හිමින් උලහන් හරි සරි වයිනේ ඈ බලන් ඉඳිද ලස්සන වෙනවා වී යකෝ හොම යනවා නේද නවත්තහන් මූණ කහනවා බං අම්මෝ පිහිදාපන් ඕබල මෙතන තිබිච්ච උතුරු සලුව උතුරු සලුව නැත්තම් දකුණු සලුවෙන් හරි පිහිදාපන් කහනවා මූණ ඉන්න බෑ ඉන්න මේ අමුද ලෙන්සෙවත් පිහින්නේ නෑ කොහෙන්ද බං මේ මඩ ගෙනාවේ අම්මෝ අනේ මේ අම්මෝ අයියෝ ඈ වහන්සේ දිව්ව නේද බං ඒකනේ බං පුරෝ මං උඹට කිව්වා පොල්ලතු පොගන්න දාපු කුඹුරේ මඩ අවුල්ලත් කියලා බං ඈ මං කෝකිලියෝ වහන්සේගේ කබරහමටත් අවුල් කියන්නේ වෙන කාට හරි ගෙවුත් මැරෙයි නේද බං මැරෙයි නෙවෙයි වහන්සේ අපිව මරයි බං ඈ
අම්මා ඉන්න බෑ පුරෝහිතයෝ කෝකිලයෝ අම්මා මෙහාට වරෙල්ලකෝ කෝ මුං එකෙක්වත් නැහනේ අම්මා පා අමාරු වෙලාවක පුරෝහිතයෝ කෝ මේ හුලං කපුටා මෙහවර මීනුව මීනු ඇයි වහන්ස මේ කම්බුල අල්ලගෙන හරියට හරිනි මොකක්කරි නොඹිනා වැඩක් වෙලා තප්පුලා දේවි කම්මුලට ගෑව නේද නැහැ බං එහෙනම් බං මොකක් සමාවෙන්න වහන්ස එහෙනම් මගේ මේ හක්කේ දතක් පණුව කාලා දැන් කකියනවා ඉන්න බෑ අම්මෝ අනේ අම්මේ යකෝ දේවියෝයි පුරාංගනෝයි තරංගෙට වගේ ගලෝපු ගැලවිල්ලට තව කටේ දත් ඉතුරු වෙලා තියෙනවෙයි තියනවා තියනවා බං ප්ලාස්ටික් වහල් ඇරුණාම තව ඔරිජිනල් දෙකක්ම තියනවා හක්කේ නේද හක්කේ නේද කොහෙද ඒකෙන් එකක් තමයි බං මේ පණුව කාලා තියෙන්නේ අනේ අම්මේ ඉන්න බෑ කක්කුමයි ඉතින් වහන්ස ඔය ඉතුරු දෙකත් ගලවලා ප්ලාස්ටික් විතරක් තිබ්බනම් ඉවරයිනේ කතන්දරේ අනේ මේ නිකන් තහන් අද කාලේ පණුවත් ෂුවර් නෑ බං ප්ලාස්ටික් දතුත් කාලා දාන සයිස් එකේ පණුව ඉන්නේ අම්මේ ඔය බයිලා නවත්තලා වේදනාව කැඳවහන් වහන්ස මොකක් වේදන සික්ලි උදාලා ගෙදර ගිහින් මොකක් සත් ගානකට එනිකක් නෑ මහිතේ ඔයා කො මොන ඉලව්වක්ද බං මේ අපේ මේ රෝයල් වේදා ලෙඩෙද්ද බං අප්ප ලෙඩ තහිරි වාට්ටුවක් කොයි වෙලාවේ බැලුවා තු ලෙඩනි වාඩුනේ බං ඉතින් කොහමද බං අපි බේතක් හේතක් ගන්නෙ වහන්ස ඌට තියෙන අත 90ක් ලෙඩ රෝග වලට වෙදකම් කරගන්න බැරි එක අනුන්ට බෙහෙත් දෙන්නේ කොහොමයි මේ බයිලා ගගහ ඉන්නේ මේ දත් කැක්කුමට පිළියමක් කරගන්න කවුරුවක් නැද්ද කියලා පොඩ හොයලා බලංකෝ අම්මේ ඉන්න බෑ මේ කෝකිනේ ඉන්න පොඩ පරක් වෙනවා කිව්වා ගහලයා ඉන්නවා වහන්ස යකෝ ගහලයා එහෙමයි දත් කැක්කුමට ඌට පිළියමක් කරන්න පුළුවන්ද බං ඇයි බැරි වහන්ස හිස කඩෙන් වෙන් කරනවා වගේ දත විදුරුමයින් වෙන් කළා දායි නිකන් ඕ අනේ මොකක් කරි අත් බේතක්වත් ගියහන්කෝ බලාගෙන ඉන්නේ ඉන්න බෑ බං හරි 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 ඔය කට පොඩක් කරහම් බලන්න මේ කට පොඩක් හරි ඉන්නකෝ අම්මේ අම්මෝ කටක් නෙමේ ගල් ගුවාවක් නේ කටක් කටරි කබෝටක් අම්මේ ඇටි නේද කටාදිය ඔබ එළියේ ඉඳ නේද බං බලන්නේ ඇටි 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 වහන්ස මට පේන විදිහට මරියානා ආගාදේ හැමිලි කොම්බියක් හිර වෙලා වගේ හරියට හරිනි මේ තියෙන්නේ කෝකිලයා බාගෙට තම්බපු කඩලැටයක් දතේ හිර වෙලා පොඩ කින වහන්ස මං සොටුස් ගාලා ගිහිල්ලා කල්ලින් අරන් එන්නම් කඩලේ අයින් කරන්න මොකක් බාවද එන්ට කියලා පයින් දෙයක් ලැබුණා බං කෝකිලියෝ එමයි මට ගියහන් බෑයි මගේ රාජ භෝජන දැන් දැන් නිසි ප්‍රමිතියක් නැතුව පිළියෙල කරන්නේ ආ මේ ප්‍රමිතිය කිං සයිස් එකෙන් తీරවන්නේ වහන්ස කිං සයිස් එකෙන් අනේ නිකන් පළයයි යන්න දැන් බලහන් මගේ මේ හොඳට තිබ්බ දත මේ බාගෙට තැම්බිච්ච කඩලේ හැපුව විතරයි නිකන් බිම්බෝම්බයක් පිපරුවා වගේ මේ බලහන් දතේ කෝම්බයක් හැදුනා ආ මේ මගේ වැරද්දක් නෑ වහන්ස ආ මම ටෙන්ඩරේට දැම්මේ ජම්බෝ කඩලේක ඒ උනාට බඩු ආවේ ඇට පොඩි එක තැම්බෙනවා හොරයියෝන් තැම්බෙනවා හොරයි එහෙමයි හොරයි තමයි ඉතින් උඹලා වගේම තමයි උඹලා ගන්න කඩලත් හොරයි ආ බලහන් ඉතින් උඹේ කඩලයක් දතාස්ස ඉර වෙලා මම පුදුම දුකක් නේ විඳවන්නේ මේ බලහන් තාම කැක්කුමයි අම්මා අම්මේ මේ වහන්ස ආබං මේ පොඩි අද්දේකක් නම් තියෙනවා වහන්ස කැමති නම් කරන්නම් ඕං ඉස්සල ගියහම මොකද ඒ අද්දේත කියලා එකක් කිව්වට අද්දේ දෙකක්ම තියෙනවා දෙකෙන්ම වෙන්නේ නිට්ටාවට හොඳ වෙන එක ඕං දෙකම ගියහම බලන්න ලේසි එකක් තෝරලා බලලා ගන්න එහෙනම් මේ එකක් ඇවිල්ලා වලස් පීකුදු කිරාස් නියපොතු හස්තුරි නොඉඳුල් ලින්දක පැන් මේ නවත්තහම් පොඩ නවත්තහම් යකෝ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇව්වාම හක්ක පණිනවනේ බං ඒ බේතේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේකට දාන්නේ නැහැ ඕන් ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ බං අඩංගු ද්‍රව්‍ය ගොනෝ ඈ මුදන් ඉංග්‍රීසි ඔය කිව්ව ඒවාට අමතරව මේ වහන්ස ආ මල මුහුද මඩ
එච්චරයි. ඒ තිකාරන් දඹරන් තලියක සති දෙකක් පාන්දර දෙකේ ඉඳන් හතර දක්වා සඳුන්දරෙන් කකාරලා. මේ කොල් කිලෝ. එමයි. ඔබ මගෙන් දතක් ගලව ගන්න නැතුව මේ අනිත් බේත කියනවද වහම? අනිත් අත් බේත නම් මේ වහන්ස. ආ. එහෙමද? මම වැඩේ සැට් කරන්නම්. වහන්සේ පොඩ මාලිගාවෙන් එළියට යන්නකෝ. මාලිගාවෙන් එළියට යන්න? ඊට පස්සේ මං තප්පුලා දේවිට කියන්නම්. වහන්සේ නොමිනා ගමන ගියා කියලා. වහන්සේ මාලිගාවට ආපු ගමන් තප්පුලා දේවියගේ රත්තරන් සුරතින් දත එළියනේ. යකෝ මු. අනේ අම්මේ ඉන්න බෑ. අනේ කවුරුත් නැද්ද පුරෝහිත? පොගිලයෝ යකෝ මුන් දෙන්න ඕන වෙලාවට නෑනේ හදෙයියනේ. අනේ අම්මේ මේ මොන කරුම දතක්ද බං කෝකිලියෝ? අනේ වන්දම මේ ඔබ ගාව නැද්ද නිකන් වේදනා නාශකයක් ගහපු ගමන් සතියක් විතර නිින්ද යන කනක් ඇහිලා ඉන්න බං. මේ පරිේශන මට්ටමේ වේදනා නාශකයක් නම් තියෙනවා. දෙමුයේ දෙමුබං. හැබැයි පුරෝ සතියකින් සීයාවේ නැත්තම් එන්නෙම නැති වෙයි බං. ඈ උඹට විකාරද? ඈ මේ වගේ රත්තරන් වහන්ස කෙනෙක් නැති වෙලා වෙන එකෙක් ආවොත් අපි විනාසයිනේ. මේ ඕගිලිය ඈ මේ දත් කැක්කුම නැති වෙන දෙමුද බං වස්තියක්. එහෙම දතේ කැක්කුමට වස්ති හරියනවා නම් මං ඊයේ හදපු චිකන් කරියක් ඇති ඇග්ගාර වීදියට දොලගින් අතිසාර බවන් එකේ කොත්තුව කුජනල්ල කන්න දෙමු. බයි බයි බං. ඈ උඹ හදන්නේ නවතින්නේ නැති වෙන්නම වස්තියක් දෙන්නද? හරි හරි වරෙන්කෝ යන්න ගිහින් බලමුකෝ. අම්මපා මේ දතකින්ද අපි විදිර වදයක්. අම්මා ඉන්න බෑ. අනේ අම්මේ යකු කවුරු හරි වහන්සේගේ දත බඩ කියන එක දීනද? අනේ හිපාර බඩල්ලක් දෙය ගහනවා. ඈ ඕ වහන්සේ උතරය දෑතින් බදා වැළපෙන්නේ දත බඩේ. දත බඩේද? අනේ පොඩ්ඩක් මගේ ළඟට මෙහෙට වරෙන් ගොඹේ දත් ඇන්ද මාමාස ගත කරන්න. ඇයි වහන්සේ මේ මොකද ට්‍රබල් එකෝ? දතේ කැක්කුම කොහමයි බඩට ආවේ? බඩට ආවේ දත් කැක්කුම නෙමෙයි බං. එහෙනම් බඩල්ල මැරෙන්න හදන්නේ? මෙන්න මේ කෝකිලයාගේ සූප සාත්‍රයේ ආනිසංස වලින් තමයි මගේ බඩට හෙන ගැහුනේ බං. කැක්කුම දතේ වදින් නැති වෙන්න දවල් කෑම එක යාන්තම් හක්කට තියලා ඇල්ලුවා විතරයි. එහෙමයි. බඩට විදිල්ලක් කෙටුව වගේ වුණා බං. මෙන්න ටික වෙලාවකින් හේවිසි කණ්ඩායමක් බඩ ඇතුලේ යනා වගේ හද්දයක් ආවා. අම්මෝ ඉන්න බෑ. ඊට පස්සේ ගණන් කළා 88 වතාවක් විතර ගියා හංකෝ. මගේ කෑම කලෝ වුණා අයියෝ. අනේ නිකන් පලයන් බයන්න. උඹේ කෑම අවුලක්ම නේ. ඉන්ක්වයර් එකක් තියන්න තරම්වත් ඇඟට පණක් තියනවා කියන එකත් ලොකු දෙයක් නේ බං. අර බලන් හත් පහර පොලේ ගහලා වැලේ වනපු සරම වගේ වහන්සේ අපි එනකම් බලන් ඉන්න ඇති බං. අපි? අපි නෙමෙයි උඹ එනක. අම්මේ උඹ පව් කියන පස්සෙන් එන්නේ. අනේ ඔබ පොඩ මගේ ළඟින් හිටහන් හොඳේ. ආ උඹ ආවද? නම් කමක් නැහැ. එහෙමයි. හැබැයි දැන් මම මේ ඉන්ක්වයර් එක තියන්න කෝකිලේ උඹට විතරයි හොඳේ. ඔන්න කෝකිලේ උඹට විතරයි ඈ. අපරාදේ. මට කියහන්. මොනවද උඹ මට මේ හදාපු කෑම? මේ පොඩ්ඩක් ඉන්ටක වහන්ස කියන්න. කියහන්. ඕක මේ කැල්සියම් අණුන රයිස් ෆ්ලයිස් කරියක්. ඈ මොකද්ද රයිස් ෆ්ලයිස් කරිය කියන්නේ? රයිස් කියන්නේ හාල්. ෆ්ලයිස් කියන්නේ මැස්සෝ. හාල් මැස්සෝ කරියක්කොන්. යකෝ. හාල් මැස්සෝ කරියද්ද මේ? එහෙමයි. මේ බලහන් හාල් මැස්සෝ ඔළු විතරනේ බං මේකේ තියෙන්නේ. උඩා මේ මහන්ස. ඈ කිචන් ඇසිස්ටන්ට් මැටිනිටි ලියෝ ගිහින් ඕන්. ඉතින්? ඉතින් අත් උදව්වට නිකන් ඔය වැඩක් නැතෝ හේ ඉන්න ගහලව පොඩ්ඩක් හෙප් එකට ගත්තා. ඔව්. හරියට හරි මේ ඌට ඉතින් ඔළු කිව්වොත් ¡Ah!
එතකොට මේ මොකද්ද මේ පෝස්ටර් ගහන්න පුළුවන් සයිස් එකේ පාප් එකක් වගේ හදලා තියෙන්නේ කියහන්? ආ ඔයේ ඉන්නල කරියක් කොන්? ඉන්නල? එමයි. මෙහෙම පාප් එකක් වගේ ඉන්නල හදනවද බං? මේකයි වහන්ස. ආ? ඔය ඉන්නල වල ලෙලි ටික යන්න පොඩක් තලලා දෙන්න කියලා රාජකීය කම්මල් බාස්ට කිව්වා. ඉතින් ඉතින් උරාත් අදා හතර කුළු ගෙඩියෙන් ඉන්නල ටික තලලා තියෙන්නේ. මේ අම්මපා මං බල්න කොට පිටීම වෙලා අපරාධේ නියුවා. හැබැයි රහයිනේ. මොකක්? නෑ. මස්සන් දාසකට වහන්ස. අනේ අම්මපා මට එන කේන්දියට උඹට මේ ඔය කෑම පොඩක් අවුලුණාට ඔය තරම් කිපෙන්ට එපා මයි දෙයියෝ. එපා? නෑ. අර බස්ස ගස් නැගින ප්‍රාන්තේ මේ ළඟදි උද්ඝෝෂණයකදි කී වගේක් විස උනේ? ඉතින් හැමෝම කියන්නේ දන්නේ නෑ කියලා. අනේ වගේ වහන්ස තින්නකෝ. නෑ 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 වහාම මේ දැම්ම රොයල් කිචන් එකට පුරප්පාඩුවක් විදිහට ඇසිස්ටන්ට් කුක් කෙනෙක් ගන්න පුරප්පාඩු දෙන්නීම කලවාල්ල. මේ වහන්ස ඔය බොරු වැඩ කරන්නේ එපා. බොරු වැඩ? එහෙමයි. නිකම් බොරුවට ඇයි තව එකෙක්ට පටි ගෙවන්නේ? අනේ ගෙවන්නේ? ඉන්නට වහන්ස ඔන්න දවස ගානේ එක එක රහත පැලෙන්න කන්න බොන්න පුළුවන් අදහසක් මට ආවා. ගියහම් බලන්න මොකද්ද ඒ අදහස කියලා බලන්න. මේකයි අදහස වහන්ස. ආ ඔය මැදුරු සඳළු තලවලට විනා නියටෙක්ස් උල උලා ඕප දූප පල පල කකා බිබි පැලෙන්න සයිස් එකේ ඉන්න අන්ලිමිටඩ් තප්රේන හාල් කෑලි දේවියෝ ටිකකට සූපර් සාත්තර තව ගියක් කියමු. අන්න මොලේ වැඩි. ඈ ආයි කතා කි බඩ පැලනකල් ඒකනි එක හට එකයි ගේම්ස් එකට උයයි ඉවිල්ල කායි නෑ. අපි තුන්දෙනා ජජ් බෝඩ් එකේ ඉඳන් අඩුපාඩු හොඳ නරක කිය කිය පැලෙන්න දෙසමෝන්. හරියටම හරි. මේ ඒකත් නරකම නෑ තමයි. ඒක හපු ගමන් තත් එක්ක වේතු උනානේ. ඒකනේ බං. ඒකනේ. එහෙනම් මේ දැම්ම නෙමෙයි. අපි හෙට ඉඳන් තරගේ පවත්තමු නේද? තියමු තියමු. ආ පොඩි අවුලකට තියෙන්නේ හැබැයි අපේ තප්පුලා ජීවිත ඔය තරගෙට ඉදිරිපත් වෙයිද කියන එක තමයි මේ. හැබැයි ඉතින් එහෙම වුණොත් මොන ඉලව්ව හැදුවත් එයාගේ එකනේ බං එක. නැත්තං ඉතින් කෑම නෙමෙයි අතින් පහින් කන්නනේ අපිට වෙන්නේ නේද බං? කාලා බීලා මැරෙනකල් තරඟ වට පවත්තමු. හැබැයි වහන්ස මේ ආ දැඩි දේවියන්ට අල්ලලා යන්න ඕනේ නං. කෑම වලට අමතරව අඳින ඇඳුමටත් ලකුණු දෙනවා කියලා කියමු. අන්න වැඩි. හැබැයි තරඟ විනිශ්චය කරනකොට පරිස්සමෙන් ගොයුවේ. අවෝ! තීන්දුව ප්‍රකාශ කරාම මුණ්ඩික හට්ටි මුට්ටි වලින් ගහමරාගෙන අපිට නෙලයිද කියලා කවුද බන් දන්නේ? මේ තින් තරඟෙන් ඉවත් කළොත් මේ තරඟෙන් කවුරුත් ඉවත් වෙන්නෙත් නෑ. කවදාවත් ඉවර වෙන්නෙත් නෑ උන්. පාත්තනේ බං. ඔව් බං. ආ. නෑ බං. ආ. නෑ නෑ වහන්ස. ඔව්. ජස්ටින් බං. ඔව්. රොයල් ඉතිහාසෙ. රන්න කුරෙන් ලියවින. මෙතෙක් ලොව කිසිම ප්‍රාන්තික අත් නොවිඳපු. රාජකීය රියැලිටි දේවියන් අතර දේවියන්ගේ නිමා නොවන සුපර් සංග්‍රාමය කැමස්ටා. ඔව් ladies and gentlemen, මුලින්ම උදෑසන ආහාර තරඟවට සදා ඉදිරිපත් වන්නේ මරදාන ප්‍රාන්තයෙන් තප්පුරේද පැමිණි අතිසාරණී දේවිය. ඔය තමත් නැකුම් කළු ඇඳුමකින් සැරසී ඉන්නවා. ඔව් කෝකිල මොනවද ඔබට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න තියෙන්නේ? සුපවේදී රාජකීය කොකින තුමා හොඳයි එහෙනම් අපි අසා දැනගමු අද පිළියෙල කරන උදෑසන ආහාරය කුමක්ද කියලා. මං අද හදන්නේ රොටි ඉන්දියාප්ප පාම් බත් මිශ්‍ර පිට්ටුවක්. මේක නම මල්ටි පිට්ටු. මල්ටි පිට්ටු? නෑ නෑ මල්ටි පිට්ටු මල්ටි මල්ටි. ඒ කියන්නේ ඔය ගොඩාක් ජාති කලොම් කරන නිසාද මල්ටි පිට්ටු කියලා මේකට නම දැම්මේ? නෑ නෑ මේ පිට්ටුව මල්ටි බැරල් කොපුවකින් තමයි සම්බන්නේ. පිට්ටුව පුරයි දරන්නේ ඔන්. මේ තරගෙට වෙලාවක් දැම්මන නේද හොඳ? නැත්තම් මුන් අතකක ඉඳියෝක. මේ වහන්ස. ආ වෙලාවක් දාලා මුන් අපිට අමුයින් කෑම ටික දුන්නාම කෑම හැකිද? ආ
පොඩ්ඩයි ඉතින් බලන්න. මේ අතිසාරණී දේවිය මොනවද ඔය පිට්ටුවට දැන් දාන්නේ? මම අන්තිමටම දැම්මේ සුදු හඳුන් කුඩු ටික. ඒක කපුවම හැම දීප්තිමත් වෙනවා. හරි, තව විනාඩියක් ඉවරයි. හොඳයි. ඔව්. මෙතෙක් ලොව කිසිම ප්‍රාන්තයක අත් නොවිඳපු රාජකීය රියැලිටි අත්දැකීම. साधन මයිට් පිට්ටුවේ ගුණදොස් අසන වේලාවයි. අපි මුලින්ම යමු අන්නේ වහන්සේ වෙතයි. කොහමද පිට්ටුව? පිට්ටුව? එහෙමයි. පිට්ටුවනේ අම්මේ බඩ. එහාට වැ පොඩක්. පොරෝ පොරෝ එහාට වැ. එහාට වැ. මේ ඔය පිට්ටුව ඉතුරු ටික සතේ කොට වදින්න එපා. අන්නෝ බඩේ. ඒ පොරෝ මාව දෙවනි වටේට යවනවද? බලගින්න. වහන්සේ මේ දේවිය දෙවනි වටේට යවනවද? ඔය කිව දෙවනි වටේට නෙමෙයි ගෙදරම යවහන්. අන්නෝ බඩේ ගෙදර යන්න. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.